Bulletin. Aibon. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පුවත් වාර්තා කරන්නේ ප්‍රමුඛයා අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් විකාශයයි මේ ආරම්භ වන්නේ ප්‍රථම නවදාන යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත දෙදහස් පහළව අයවැය හෙට පාර්ලිමේන්තුවට බඩුමිල මඩි වෙනව නම් හොඳයි ගොවියට සහනයක් වෙනව නම් හොඳයි විදුලි බල මණ්ඩලයේ කෝටි 150ක වංචාවක් ගැන CIDN පරීක්ෂණ නීතිපතිතුමාගෙන් උපදෙස් ලැබුවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න CID එකට බාර දෙන්න විපක්ෂය මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රශ්න කරයි නැවත වරක් තරඟ වදින්න පුළුවන් කමක් නැහැ මේ දිනිය නියම කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඇමති නැති දීවර හමුවක් අතුරුදන්ව සිට හමු වූ දරුවාගේ මව්පියන් සොයා පරීක්ෂණයක් සන්සුන් ඇසෙල්ලක චමත්කාරය රොසෙල් බාත්වයා දෙදහස් පහළොව වසර සඳහා වන රජයේ අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර ඉදිරිපත් කරන්නේ සඳන ආණ්ඩුවේ දසවන අයවැයයි. මෙය ශ්‍රී ලංකාවේ 69 වන අයවැය වෙනවා. මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳව රට තුළ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි. සාමාන්‍යයෙන් අයවැය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනත් මෙවර ඔක්තෝබර් 24 වෙනිදා එය ඉදිරිපත් කරන අතර ඉන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් පැඩවීමක් ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති පසුගිය දිනවල උද්ඝෝෂණවලත් නිරත වුණා. 2015 අයවැය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු එහි දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 1 වෙනිදාත් අවසන් ඡන්ද විමසීම නොවැම්බර් 24 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. ලබන වසර සඳහා රජයේ වියදම මේ වසරේ වියදමට සාපේක්ෂව 17%කින් ඉහළ නංවා තිබෙනවා. අයවැය වියදම රුපියල් බිලියන 3053ක් වන අතර මේ වසරේ 5.2ක් වූ අපේක්ෂිත අයවැය හිඟය ලබන වසරේ 4.4 දක්වා අඩු කිරීමටයි සලසුම් කර ඇත්තේ. 2015 වසරේ ආර්ථික වර්ධන වේගය 8.2ක මට්ටමට රැගෙනීම මෙවර සලසුම්වල ඉලක්කයයි. මේ වසරේ දෙවන කාර්තුවේ එය 7.8ක් ලෙස සටහන් වුණා. උද්දමනය 5.5ක මට්ටමක පවත්වාගෙන යාමටත් දැනට දලදේශීය නිෂ්පාදිතයෙන් 75%ක් තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 2015 වසරේදී 71% දක්වා අඩු කිරීමටත් මෙවර අයවැය සලසුම් වලින් අපේක්ෂා කරනවා. මෙවර අයවැය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා අද දෙරණ සමග මෙලෙස අදහස් පළ කළා. මැතිවරණය නිසා යම් කොටස් එකතු වෙලා තියෙන්න පුළුවන්. නමුත් අයවැය කියන දේ අවුරුද්දක් විතර කාලයක් තිස්සේ ටිකෙන් ටික හදාගෙන ඉන දෙයක්. ඒක කොයිතරම් දුරට අයවැය පරතරයට බලපානවද කියන එක තමයි ප්‍රශ්නය. අපි බලාපොරොත්තු වෙන්නේ එකෙන් ලොකු අනවශ්‍ය අයවැය පරතරයක් ඇති කරන්නට හේතු වෙන එකක් නැහැ කියලා. මොකද ඒක එහෙම වෙනවා නම් ඒක ඇත්තටම ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි ගොඩක් දුරට හිතනවා මෙතනදී අයවැය පරතරේ පාලනය කිරීම ඒකම පොලි අනුපාත වගේ දේවල් සාමාන්‍යයෙන් ස්ටැබිලිටි එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යෑමට අනුකූලව හදාගත්තු අයවැයක් වුණා නම් හුඟක් හොඳ තත්ත්වයක් කියලා හිතන්න පුළුවන් ආර්ථික වශයෙන්. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතා සඳහන් කළේ මෙවර අයවැය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් නොවන බවයි. Although there was reference made last week in media 2015 වර්ෂය සඳහා වූ අයවැය මැතිවරණ සහනවලින් පිළිපවතුණු ඇතැයි පසුගිය දිනවල සමහර මාධ්‍ය වාර්තා පළ වුණත් මම ඔබට සහතික වෙනවා එය මෙරට සංවර්ධනයේ ඉලක්ක කරගත් අයවැයක් බවට. එළඹෙන අයවැය පිළිබඳව විවිධ ප්‍රදේශවල ජනතාව තුළ ඇත්තේ මෙවන් අදහසක්. බඩු මිලිටියක් අඩු වුණා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. රීවිල් වල බඩු පොඩ්ඩක් ගණන් අඩු කරලා අපිට සහනයක් දුන්නොත් හොඳයි කියන හැඟීම තමයි තියෙන්නේ.
බඩගෙන හිතන අයවැයක් නෙමෙයි රටගෙන හිතන අයවැයක් හැදෙනවා නම් නිර්මාණ වෙනවා නම් හෙට එළි දක්නවා නම් අපි සතුටු වෙනවා අයවැයෙන් ඉතින් බඩු මිල මඩි වෙනවා නම් හොඳයි ආණ්ඩුව කොයි එක වුණත් කමක් නැහැ ඒක ගැටලුවක් නැහැ මේ අයවැයෙන් හරි අපිට සාමාන්‍ය මිනිහට පොඩි සහනයක් දෙන්න තමයි අපි ඉල්ලන්නේ මම හිතනවා මේ තියෙන මේ ඉදිරි අයවැයෙන් මේ වැටුප් ටිකක් වැඩි කරයි කියලා මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බිත්තර වී සහ මේ කුසී උපකරණ මිල පහල හෙලීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ සහනයක් වශයෙන් අපි ඉල්ලන්නේ අපේ සියලුම දීවරාම්පන්න වල බදුබර ඉවත් කරන්න බොහා මාරු ජීවත් වෙන්න ලැබෙන ප්‍රමාණය වැඩි වේදම් ප්‍රමාණය වැඩි ඒ හින්දා කෙටියෙන්ම කියනනම් සහන තමයි ඕන අයවැය පිළිබඳ විශේෂ වැඩසටහනක් අද දෙරණ 24 පැය නාලිකාව ඔස්සේ හෙට පෙරවරු 10:30 සිට සජීවීව විකාශය කරනවා එසේම ජනාධිපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ටීවී දෙරණ සහ අද දෙරණ 24 පැය නාලිකා දෙකෙහිම පස්වරු 1:30 සිට සමකාමී විකාශය සිදු කෙරළු ඇති විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු ගෙන්වීමේදී රුපියල් කෝටි 150ක වංචාවක් සිදු වී ඇද්දැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂන්ද සිල්වා මහතා අද විදුලිබල ඇමතිනි පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මියගෙන් ප්‍රශ්න කර සිටියා. මෙට පිළිතුරු දුන් පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි. 150 කෝටි 70 ලක්ෂ 44,100ක පාඩුවක් වෙලා තියෙනවා කියලා කිව්වා මේ ගල් අඟුරු ගැනීම නිසා. එතකොට මේක අය කරගන්න අරගෙන තියෙන පියවර මොනවද? ඔබතුමාට මම කියන්න ඕනි 2012 මම අමාත්‍ය ධූරයේ දරන කාලයේ සිද්ධ වෙච්ච කටයුත්තක් නොවුණා. පත්තරවල මේ වාර්තා පළවීමත් එක්ක අපි නීතිපතිතුමාගෙන් උපදෙස් ලැබුවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න CID එකට බාර දෙන්න. ඒ අනුව CID එකට මේ පරීක්ෂණය බාර දුන්නා. විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න ඕනි කිසිසේත්ම වැරද්දක් කරපු කිසිම කෙනෙක් ආරක්ෂා කිරීමට අපට රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සම්බන්ධයෙන් මම තවදුරටත් අසුපසින් ඉඳගෙන ඉතා ඉක්මනින් කටයුතු කරනවා කියන එක ඔබතුමාට දැනුම් දෙන්න. මං හිතන්නේ මේක වෙන්නේ නැති දැනට මේ මෑත කාලයේදී හොයාගත්ත විශාලම හොරකම කෝටි 150ක වංචාව. දෙවැනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතිතුමේනේ ඒ නිසාද ඊයේ වෙනකොටත් නොරච්චෝලේ පළවෙනි බලාගාරයේ 6000ක් නිෂ්පාදනය කරන්න පුළුවන් ජනනය කරන්න පුළුවන් වෙලා තියෙන මොහතක 1 මෙගාවට් පැයක්වත් නිෂ්පාදනය කරේ නැත්තේ ඒ ගල් අඟුරු නැති නිසාද ගල් අඟුරු වල තියෙන ප්‍රමිතිය අඩු නිසාද කියලා මම ඔබතුමෙන් අහනවා සාමාන්‍යයෙන් ශරීරයක් වුණත් ඒක අපි මේන්ටේන් කරන්න නැවත මේන්ටේනන්ස් වලට නවත්තලා තියනවා මම හිතනවා තව සතියක් යනකොට මේ මේන්ටේනන්ස් අපිට ඉවර කරන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් මේ පොඩි යන්ත්‍රයක් ගත්තත් ෆොටෝකෝපි මැෂින් එකක් ගත්තත් ගරු ඇමතිතුමේනි අවුරුදු 3-4ක් මේක දිගටම කැඩෙන්නේ නැතුව නඩත්තු කර යන්න පුළුවන්. මෙහෙම වෙච්ච එක ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා. 2004 වසරේ සිට මේ දක්වා මහජන ඡන්දයෙන් තේරීපත් වූ දේශපාලඥයන් 104 දෙනෙකුට වංචා දූෂණ හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මම හිතන්නේ මම අහන්නේ වර්තමාන ගැන ප්‍රශ්නයක් ගරු ඇමතුමා ඉතිහාසයෙන් උදාහරණ දෙවි කියලා හිතනවා යම් කිසි අපරාධකරුවෙක් රජයේ පාර්ශවකරුවෙක් වූවාම ඒ පුද්ගලයා ඉතිහාසයේ කරපු සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් වෙලා ඒක නිදහස් වෙනවා තනාගතුනේ මේ ප්‍රශ්නෙට අදාළ නැහැ මේක අපි එතුමා අහපු ප්‍රශ්න අපි පැහැදිලි පිළිතුරක් ඔබතුමාට දීලා තියෙනවා මම නැවත අහන ඔබතුමාට තේරුණා එතුමාට තේරුන්නේ නැහැ මම අහන්නේ ඉතිහාසයේ දේශපාලඥයන් පෙර කළ වැරදි පාර්ශවය මාරු කරලා පාට මාරු කරලා ආපුවම ඒ සේරම නිදොස් කොට නිදහස් වෙනවද දඩුවම් දෙන්නේ නැද්ද කියලායි තනාගතුනේ මේක අදාළ වෙන්නේ නැහැ එතුමාගේ ප්‍රශ්නෙට අපි පැහැදිලි පිළිතුරක් මම මේකේ ලබා දීලා දෙනවා ඔබතුමා ඔගාරු මන්තුමා දෙවැනි අතුරු ප්‍රශ්න ඔබතුමාත් ඒ පැත්තේද ඇමතුමාට තමයි ස්ථාවර නියෝග පරිදි කියන්න පුළුවන් එතුමා කියනවා නම් අදාළ නොවේ කියලා එතනින් එහාට කරන්න දෙයක් නැහැ දෙන්න විදියක් නැහැ මම එහෙනම් මෙහෙම අහන්නම් ගරු ඇමතුමනි දැන් ඉන්දියාව වගේ රටක බැංගලෝරු සාවියේ සුබ්‍රමණියන් ස්වාමීන් අඩුවක් දැපුවම ඒ ඇමතිතුමියවගේ එතරට ගිහිලා අතනගුවට ගන්නවා ලංකාවේ මේ මම අහන්නේ දේශ රටේ දූෂණ වංචා කරපු දේශපාලඥයෝ අතනගුවට ගන්න ඇති ප්‍රශ්න ගරු නියෝජ කතානායක ඔබතුමා අහන්න ප්‍රශ්න මම ඇහුවා සර් හුල් පිළිතුරු දෙන්නේ නැහැ නේ නියෝජ කතානායකතුමනි පළාත් පාලන ආයතනයක හෝ ප්‍රාදේශීය පළාත් සභාවක හෝ කිසියම් නියෝජිතෙක් කිසියම් ආකාරයේ දූෂණයක් හෝ අපරාධයක් සිද්ධ කරා නම් ඒ පිළිබඳව අපි නීතිමය කටයුතු කරනවා මේක කරලා තියෙනවා මේ ඔබතුමාට පිළිතුරු අපි ලබා දීලා තියෙනවානේ ඒක කරලා තියෙනවා කියන්නේ හරි
Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. දීවර අමාත්‍යාංශය අසල උද්ඝෝෂණයේ නිරත වූ දීවරයන්ට අමාත්‍යාංශයේ ඉදිරිපිට දීම පහර දීම සම්බන්ධයෙන් තමා ඇතුළු පුත්තලම දිස්ත්‍රික් සියලුම මැති ඇමතිවරුන් විරෝධය පළ කරන බව දීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර් ගුණරත්න මහතා පවසනවා. එය අමාත්‍යවරයා හා බහුදින දීවර යාත්‍රා හිමියන්ගේ සංගමේ දීවරින් අතර පැවති සාකච්ඡාවකදී. කෙසේ වෙතත් මේ දීවර සාකච්ඡාව සඳහා විශේෂ බාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇරයුම් කර තිබී නැහැ. ලංකා බහුදින දිවිවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ දිවිවර අමාත්‍යංශයේ ඉදිරිපිටදී පසුගිය 20 වෙනිදා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක් පැවැත්වුවා. එහිදී අමාත්‍යංශයේ තුල සිටි පිරිසක් සහ දිවිවරින් අතර ගැටුමක් ඇති වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දිවිවරින් දිවිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත චෝදනා එල්ල කළත් අමාත්‍යවරයා ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් දීවරයන්ගෙන් සමාව අයද සිටි පසුබිමකයි. ඒ අනුව සමස්ත ලංකා බහුදින දීවර යාත්‍රා හිමියන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ දීවර නියෝජ්‍ය අමාත්‍යවරයා දයාශ්‍රිත තිසේරා අමාත්‍යවරයා මිල්රොයි ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හමු වී ඔවුන්ට සිදු අසාධාරණය පිළිබඳව කරුණු පැහැදිලි කළා. කෙසේ වෙතත් මේ හමුවට දිවිවර අමාත්‍යවරයා සහභාගී වී සිටියේ නැහැ. දිවිවර සංස්ථාවේ සේවය ස්ථීර කරපු නැති අයව ගෙනල්ලා බොරු කියලා පළ වැඩසටහනක් කියලා පාතාලේ කට්ටියව ගෙනල්ලා වරායේ මාළු බානව නැව්වලා ඒගොල්ලෝ ගහැව්වේ අපිට. ඇමතිවත් ඇමතිගේ මල්ලියවත් තාවත් පවුලවත් රකින්න නෙමේ මේ අපි සැබෑ දිවිවරව මෙතනට ආවේ මේ දිවිවර කර්මාන්තේ රැකින්න මේ කොන්දේසි තුන ඉටුකොළ යුතුයි. කොද ජනාධිපතිවරණ එනවා අපිට මේ අවුරුද්ද ඉස්තර වෙලා මේක ඉෂ්ට කරලා දෙන්න නැත්නම් අපේ රැකියාව තමයි අක්ෂේ මේක ඇමතිතුමා තීරුම් ගන්න නැත්නම් දැන් ඔයාලා කියන විදිහට ඉතින් මටත් කියන්න තියෙන වලට ඔයාලාගේ පෙරගමන් කරුව හැටියට බොඩා ගන්නකෝ ඔයාලාගේ පෙරගමන් කරුව හැටියට මේ කියන දේ පැහැදිලි කරන්න අපි අතිගරු ජනාධිපතිතුමා ගාවට මේ ගරු ඇමතිතුමාලට පුළුවන් වෙනවා මමත් පොරොන්දු වෙනවා ඔයාලත් එක්ක එනවා කියලා අපි තනියම නෙමෙයි යන්න ඕනේ දිහිවර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් තොරව පැවැතුණු මේ හමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අප අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ දිස්ත්‍රික් මට්ටමින් පැවැතුණු සාකච්ඡාවක් නිසා තමා ඊට සහභාගී නොවූ බවයි. එබැවින් ඒ පිළිබඳව අදහස් පළ නොකරන බව අමාත්‍යවරයා සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු වුණා. ඉදිරියේදී පැවැත්වෙන බව කියන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. අද උදෑසන මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවැත් වූ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ පැවැත්වීමේ දිනය පිළිබඳව මෙවන විටත් රජයේ අමාත්‍යවරුන් කරන ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් ආඥාව නිකුත් නොකළත් දැනටම කැබිනට් ප්‍රකාශකයා විසින් සඳහන් කරලා තියෙනවා ජනාධිපති මැතිවරණය ජනවාරි මාසෙ පැවැත්වෙනවා පිට ලැබෙන ආරංචි අනුව 20 වෙනිදා වෙනකොට ආඥාව නිකුත් කරන්නත් ඒ වගේම මැතිවරණය අටවෙනිදා පවත්වන විදිහට විවිධ ආරංචි පැතිරෙල යනවා මේක අපි දකින්නේ අපේ ව්‍යවස්ථාවට කරන අපහාසයක් වශයෙන් මොකද මේ දිනය නියම කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් මේ කරුණ අද අපි මැතිවරණ කොමසාරිස්වරයාට අපි ඉදිරිපත් කළා. ඉන් අනතුරුව පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ද හදිසි ජනාධිපතිවරණයක් හැදවීම සඳහා ඇති නෛතික හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදී තියන නියමිතව තියෙන මේ හදිසි ජනාධිපතිවරණය අපේ රටේ ව්‍යවස්ථාවට නීතියට අනුකූල නැහැ කියන කරුණු ඉදිරිපත් කරන සඳහා තමයි අපි ආවේ. ඒකදී අපි කරුණු දෙකක් අවධාරණය කළා. ඉතින් මහින්ද රාජපක්ෂ මහතාට මේ ව්‍යවස්ථාවට අනුව නැවත වරක් තරඟ වදින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අනික් කාරණේ අපි ඉදිරිපත් කළා. මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ දුර කාලයේ වසර 6ම දැරිය යුතු වෙනවා. වසර 4කින් නැවත චන්දය ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ කරුණු පිළිබඳ අපි අදහස් ඉදිරිපත් කළා. දේශපාලන වේදිකාවේ පළ අදහස් කිහිපයක් දැන් ව්‍යවස්ථාවට අනුව දැන් තිබ්බොත් මොකක්ද දෙන්න ඕනේ යන්ති ජනාධිපතිවරණද මහමැතිවරණද ඒ නිසා ජනාධිපතිවරණයට ගියොත් අර ඥානසාරාමුදුරුවන්ගේ වචනෙන් කිව්වොත් ආණ්ඩුවට අබසරණයි මේක ඉතින් මට ඉතින් හොඳ උපමා එනවා කියන්න බෑ
ප්‍රශ්න තියෙන්නේ දැන් දරුව හම්බ වෙන ඔන්න මෙන්න තියෙද්දී කතා කරනවා ඩෝනායි මහත්තයයි මේ මේක ගබ්සා කරමුද අමාරුයි නේද මේ අන්නේ වගේ වැඩක් තමයි දැන් ඔය මේ ඉස්සරහට අවිල්ල මේ බයිලා කතා කරන්නේ දැන් මේ ජනාධිපතිවරණයක් අත ළඟ මේ මාසයක් දෙකක් තියාගෙන ජනාධිපතිවරණයක් තියෙන දෙමළ පක්ෂත් විරුද්ධයි මුස්ලිම් පක්ෂත් විරුද්ධයි හදපු යුඑම්පියත් විරුද්ධයි වාමාංශිකයොත් විරුද්ධයි ඊළඟට කාර්යාලතුමා ප්‍රධාන අගනුතුරු මණ්ඩලෙත් විරුද්ධයි මහානායක හඳුන විරුද්ධත් මේ ප්‍රකාශ කළුවත් දීලා තියෙනවා. ඉන්නේ මොන රටේද මුළු රටම පිළිගුණ කරන ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙන එක රට ළඟ. ඒ අතින් ආශ්චර්යයක් අපේ රට. ඕබිදාම්දුර කියනවා මේ රනිල් වික්‍රමසිංහ නැතුව එක්සත් ජාතික පක්ෂය આવොත් මම සහයෝගය දෙනවා. ඉතින් කවුරුත් එකතු වෙන්නේ නැහැ. මොකද කියන්නේ? ජනාධිපතිවරණ තියන්න අයිතියක් නැහැ. යාර ඉන්නලත් නැබැ. වෙන කවුරු හරි මන්න. මේ වගේ බැහැයි කියලා කියන්නේ බය කට්ටිය මිසක පුළුවන් කට්ටිය නෙමෙයි. මේ ජනතා දුක නිවන්න පුළුවන් ජනවාරි නෙමෙයි දෙසැම්බර් මාසෙ වුණත් අපි ලෑස්ති. ඌවෙන් අපි තනි පක්ෂයක් වශයෙන් අපට 145ක් ලැබුණා. එහෙම ගණනය කරන්න එපා. මේ නීති විරෝධී ජනාධිපතිවරණයට සුජාතභාවයක් දෙන්න එපා. ඒ නිසා විවස්ථා විරෝධීව කමක් නැහැ. මේක තමන්ගේ අතට දැහැ ගන්න පුළුවන් කියලා කල්පනා කරන සිටුවිල්ලෙන් අයින් වෙන්න. අනේ මේ ටිල්ලින් අයියලාට මේ ගුජෝනිස් අයියලාට මේ නීතිය විග්‍රහ කිරීමේ හැකියාව නැහැ. මාර පෙන්ෂන් ගේන අඩුකාර මහත්තුරුත් මේක විග්‍රහ කරන ඒගොල්ලන්ටත් බලයක් නැහැ. උසාවියේ බෙන්ච් එකේ ඉන්නකම් බලය තියෙනවා. බෙන්ච් එකෙන් බැස්සා පස්සේ බලය නැහැ. නව නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් යුවන්චන වනසුන්දර විජේතිලක මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිරුම් දුන්නා. ඔහු ශ්‍රී ලංකාවේ 28 වන නීතිපතිවරයායි. 1979 වසරේ නීතිඥවරයෙකු වශයෙන් සේවයට එක් වූ යුවන්චන විජේතිලක මහතා 1980 වසරේදී රජයේ අධිනීතිඥවරයෙකු වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව තිබෙනවා. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ 34 වසරක සේවා අත්දැකීම් ඇති අයෙක්. අතුරුතන්ව සිට දඹුල්ල ප්‍රදේශයේ යාචකේ කුබාරයේ සිටියදී හමු වූ සුබ්‍රමණියම් ආරුමුගම් බුද්ධික නම් සිව්හැවිරිදි දරුවාගේ මව්පියන් හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. දරුවා ළඟ තබාගත් අදාළ යාචකයා නොවැම්බර් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 2013 වසරේ දෙසැම්බර් මාස සුබ්‍රමණියන් ආරුමුගම් බුද්ධික නම් සිව් හැවිරිදි දරුවා පැහැර ගැනීමට ලක්ුණේ සිය මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ සිටියේදී. අනතුරුව මිත්තණියයි පැවිසෙන කාන්තාව දරුවාගේ ඡායාරූපයක් රැගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් දරුවා සෙවීමේ නිරත වී තිබෙනවා. අම්බලන්ගොඩ බාහිර ළඟ තියෙනවා. අක්කලා ගෙදර ගිහලා අක්කලා හිටියනම බාහිර ළඟ උදෑන් දාගෙන ගොඩ ගෑණි මිනිහ ඇවිලා අරක් බාජා දෙන බීලා මට චුට්ටක් දුන්නා මාතේ විවවල් නිදා ගන්න 12 අරිට 12ට උස්සන් රෑද ඒක කොයි දරන් ගියා කියන්නේ අරන් ගිය දන්න නැ අපි එමෙතන මේ ඔක හොයා ගන්න බලන්න පොතු ඉතින් ඒක දැම්ම වවුන් ලයින්දර ඔය 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 ෆොටෝ දී දී ආවා එමෙතන මොයන ඔය ලබුනේ ඉතරේද සම්පූර්ණ කොල තක කෙසේ වෙතත් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ දරුවා ඊයේ සොයා ගනු ලැබුවේ දඹුල්ල ප්‍රදේශයේ යාචකේ කුභාරේ සිටියදී දරුවා සහ යාචකයා දඹුල්ල පොලිසිය විසින් පොලිස් භාරයට ගනු ලැබුව අතර යාචකයා ලබන 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. මේ වන විට දරුවා පරිවාස භාරයේ පසුපන අතර DNA පරීක්ෂණයකින් දෙමාපියන් හඳුනාගෙන භාර දීමට නියමිතයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ සිගමනේ යෙදෙන සියලු යාචකයන් භාරයේ පසුවන දරුවන් ඔවුන්ගේම දැයි පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි. දරුවන් උපයෝගී කරගෙන සිගමන වෘත්තියක් ලෙස භාවිතා කරනවා නම් ඒ අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. අද දින සිට මෙහෙයුමක් ආරම්භ කරනවා. විශේෂයෙන්ම ළමා කාන්තා කාර්යාංශ වලට අපි දැනුම් දෙනවා. මේ සිංගමනේ යෙදෙනවා බව පවසන පුද්ගලයෝ බාරේ ඉන්න දරුවෝ ඔවුන්ගේම දරුවන්ද කියලා. තමුන්ගේ දරුවන් නෙමෙයි දරුවන් කුලියට අරගෙන වෘත්තියක් හැටියට සිංගමනේ යෙදෙනවා අන් අයගේ අනුකම්පාව දිනා ගන්න. එවැනි අයට අපි කිසිසේත් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉදිරියේදී ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. එවැනි පුද්ගලයින්ට විරුද්ධව අපි ළමහ කාන්තා කාර්යාංශ හරහා මේ තත්ත්වය රට පුරාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ වන් තරුණ සමුළුව අද කොළඹදී පැවැත්වුණා. මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් ආයතනයේ සම කළමනාකරණ අධ්‍යක්ෂ වරුණි අමුණුගම මහත්මියයි. වන් තරුණ සමුළුව සංවිධාන කර තිබුණේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ ප්ලිමත් කළමනාකරණ උපාධිය හදාරන සිසුන් විසින්.
මෙහි පරමාර්ථය වූයේ දැනට එම කළමනාකරණ විෂය හදාරන සිසුන් හට නායකත්වය ව්‍යවසායකත්වය සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේත්‍රීය ප්‍රවීණතයන් හමු වීමට සහ ඔවුන් සමග අදහස් හුවමාරු කිරීමට අවස්ථාව ලබා දීමයි. You just need to think slightly differently. I'm just not doing some degree to get that piece of paper and get some job. That is a given. ඔබ යන්තමින් හෝ සියුම්ලෙස වෙනස් විදියකට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඔබ උපාධියක් ලබා ගත යුත්තේ සහතිකයක් ලබා ගැනීමට පමණක් නොවේ. ඊට වඩා දෙයක් ඔබ ඉන් ලබා ගත යුතුයි. ඔබේ දිවියට අභිප්‍රායක් තිබිය යුතුයි. ඔබ ඊට අනුගත විය යුතුයි. ඒ නිර්පරාදේ අනිස් ලෙස වැය කරන්න එපා. අධ්‍යාපනයේ පමණක් පරිපූර්ණ පුද්ගලයෙකු වන්න එපා. අධ්‍යාපනයේ වැදගත් වන්නේ විනයක් හදා ගැනීමටයි. අනිත් දේවල් වලට වඩා අධ්‍යාපනය ඔබව සර්ව සම්පූර්ණ කරනවා නව ලෝකයකට පියනගන්න. ඔබ සර්ව සම්පූර්ණ වීමට නම් නිසි අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. ඒ වගේම විශ්ව බාහිර ක්‍රියාකාරකම්හි නිරත වන්න ඕනේ. සෞඛ්‍ය අතින් යහපත් පුද්ගලයෙකු වන්න ඕන නම් මේ හැම දෙයකටම වඩා වැදගත් වන්නේ ඔබ ප්‍රෞඪ ශ්‍රී ලාංකිකයෙකු වීම සහ මිනිසියෙකු වීමයි. But most of all you have to be a proud Sri Lankan. You have to be human. ඒ සමග අද දින රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. තවත් තොරතුරු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.